ප්‍රතියන් සිිටනද මේ උදසන. කීතනෙක් අඩමින් සිටිනවාද. අනනායතු ස් සනවලන් දෙවියන් වහන්සේගේ වචනය අහලා අද දින ඔබ මේස්ථානෙන් කඳුලු පිහිදාගන උදට හිනා වෙලා යන්න ඕනේ. ඒක තමයි දේව කැමැත්ත. අපි සමහරලාට දුකශෝකයේ නිසා අපි අඩමින් දෙව ගෘහෙට එන්න පුළුව නමුත් පිටවී යන්නේෙ කොහොමද මුළු දේශරාව හලා ශක්තිමත් වෙලා දාහෙරමත් වෙලා ස්වාමීන් වහන්සේගේ වශචනයෙන්න් වහන්සේ අපට කතා කරන දේ අපි උන්වහන්සේගේ වචනෙන් පිබිදිල ආත්මිකව පිඳනකට අප පුළුව අපේ කඳුරු පිසදාගෙන අපට යන්න පුලුවන් ස්වාමි ස්තුතිමට පිරක් ලැබුණ හන්න කියන කාන්තාව අපි දකිනවා පලවෙනි සාමුවල් පොතේ ඔ කියව් වනම්. ඇය දේව ගෘහටාවේ ඇතරම අටමින්. ඇයට ප්‍රෂ්ට රාශ්ියකට ඇය මොහුණ දුන්න. ශාලම ප්‍රශ්නයට දරුවන් හිටියනැ හැ. ඇය දරුවන් නැති නිසා වඳව සිටිය අපි දන්නවාඒ කාලේ සමාජයේ ඇය මනුෂ්‍යන් කොන් කලා ඔබ වදව සිටිනව නිසා ඉති ඇයිගේ ජීවිතේ පුදුමාකාර බරක්තිබුණනා ඇගේ හදවත තුළ. කොද ස්ම්පෘෂය ඇගේ ස්වාම්පෘෂ්යට තවත් භාරාවක් හිටියා. ඇයට දරුවන් හිටිය. ඉතින් ඒක බලබල ඇය. දුකහිත්නායට ඇකල්පනනා කරනේ බලන්නගොස් ස්වාමිනී ම තයි වදව සිට න මගේ සම්පෘෂය නෙවේ ප්‍රශ්යම කද ස්වම් පෘෂයායට වෙන අනිත් භාරයාව තුළින් දරුවන් ඉන්නවා ති ම තමයි ප්‍රශ්ය ස්වාමිනිි ඉතිං ඇයි මට මේ ප්‍රශ්ි තියෙනය කියෙනලා හන්න හඬමින් හඬමින් සිටියා බැලපිමින් සිටිය නමු දෙවියන් වහන්සේ හන්නාගේ හඬ ඇස්වා හල ලූය හන්නගේ හන්ඩ දෙවියන් වහන්සේ ඇස්වා හ අනවිින් සිටිය හන්නගේ ජීවිතයඔ කියවනම් පලවිිනිස්සාමුවල් පොත මොක්කම කියවන්න ඔබගේ දර ගීල්ල කියවන්න එල්කානා කියනව ඇගේ ස්ුවන්පුෘෂයක ඇයි හන්නා ඔබ දුක්වෙන්නේ මම ඔ ඉන්නවනේ ඔබ සනසන්න මම හොඳයිනේ දරුවන් දහයක් හරි විස්සක් හරිීඉන්නවට වැඩියෙන් ම ඔබගේ ස්වන්පුෘෂයනය නමුත් ඇගේ ජීවිතේ ඇයට අවශ්‍ය වනේ දරුවන්. ඒ තෘපතිය ලැබුණන ස්වාන් පුෘෂයගෙන් මොකද ස්වාම්පෘෂය හන්නට වැඩියෙන්ම ප්‍රේම කලා අනිත්භාරයාවට වැඩියෙන් හන්නට වැඩියෙන් ප්‍රේම කරා හැම දෙයින්ම දෙගුණයක් දුන්න හන්නට හන්න තුළ තෘප්ති මත්භාවය තිබුණේ හන්නකිවෙ නැ මගේ ජීවිතයේ මම දන්නවා දෙවියන් වහන්සේ යම් දෙයක් මං තුළින් කරටයනෝ මගේ ජීවිතය තුළින් දෙවන් වහන්සේ කරන්ට යන ක්‍රියාව අවසන් වෙලා නෑ උන්හන්සට සැලස්මක් තිබෙන මගේ ජීවිතේ. මේ පොළොවේ මම ඉන්නකා මම දන්නවා දෙවියන් වහන්සේට ආශශිර්වාද කරන්න පුලුවන්. උන්වහන්සේගේ කැමැත්ත මම අනි වාරෙම දන්න ආශිර්වාද කරන්න කෙලා. මම මේ අවස්ථාව දරුවන් නැතුව මම වදව ඉන්න පුොල නමුත් මම විශ්වාස කරන. ඊශ්‍රාලි තැනන් වහන්සේ. මගේ ස්වාමීින් යෙහෝවා දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරන්න තනන් වහසේ ඇ අතැරිය නෑ. ඇය විශ්වාස කරා. ලික්ති සෑයට දරුවන් හිටියනෑ නමුත් ඇයඒ පොරොන්දුව තදිින් අල්ලගත්තා. ඇය දින මාස දවස් ගන කර නැති පැය ගණන් කරන්න නැති අද තමයි මගේ දවස, අද තමයි මගේ දවස මට දෙවියන් වහන්සේ මේ දරුව දීලතිබෙන ඇයි විශ්වාස කර බලාපොරොත්තු නැති කරගත්ති නැහැ. ඉතාම වැදගත්. ඔබගේ ජීවිතර දෙවන් මාන්සෝට පොරොන්දුවක් දීල බෙනවන පොරොන්දුව තදිින් අල්ලගන්න. අතාහරින්න එපා. අවිශ්වාසය නිසා බයනිසා සැකය නිසා මනුෂ්‍යන් කියන වචන නිසා. ඇත ඔබගේම සිතුවිලි නිසා. ඔබ පොරොන්දු අතහැර දමන්්ඩ එපා. ඔබ යම්ධයක් ප්‍රකාශ කරමින බලියලා ප්‍රකාශ කරනවන ස්වාමිනිිම ස්තුති කරනවා මගේ මේ යායක්ඥාවට බහන්සේ පිතුරුදුන්න නිසා නිතරම ඒ පිළිතුර ඔබ ඉදිරියෙන් තබාගන්න. ප්‍රශ්න නෙවෙේ පිළිතුර. පිළිතුරෝබ ඉදිරයේෙන් තබාගෙන ස්තුතියි ස්වාමි මට මේ දේ ලැබුණ මට මේදේ ලැබුණ. ට දේ ලැබුණ ස්වාමිණි ස්තුති කරන්න. අපගේ ආක්ඥා ජීවිතය සියයට අනුව අපි කළයුත ස්තුතිදීම. අපි එක්කවර යක්ඥා කරන්න ඕනේ මුක අපේ දෙවියන් වහසට හොඳට හනවා ර යක්ෂය වගේ කන්බීරි නැහැ දහ පාරක්්‍යනනේ ස්වාමිණී දෙනවද අපි හිංගමං ඉල්ලන්න ඕන්නේ හැ අපි දරුවෝ. ලලුයි අපිියුන් අහන්සේගේ දරෝ. අපි සිංගමන් ඉල්ලමින් යන්න ඕන්නෑන් වහන්සගේ අිමොකේයට. අපි කියෑනොන ස්වාමණි ම ගිවිස්ුවේ දරුව. ොහන්ස දිරිියයට ම පැන්නවුවා යෙසු සහන්සගේ නාමෙන් ස්තුතියිස්වාමි ඒසු සහන්සේ තුලින් ඔබහන්සේ මාසමක ඇති කලාව මේ ගිවිස්සුම නිසා මම සෘතිරන ස්වාමි මේ ගිවිසුේ අයිතිවාසික මම අදවදේ කතා කරනොස්වාමි මද උදස්සනමගේ ආත්ඥා ජීවිත ම කතා කරන කියලා ඔබ ඒ ආත්ඥ ජීවිතය ඔබ කතා කරන්න මේකයි ඔබහන්ේ කිවේ කියෙල තින් ඒ පොරොන්දුව තදිගල්ලගන්න.ඒ පොරොන්දුව මතක් කරන්නේ උන්වහන්සේට අමතකුණ නිසානෙවෙයි. ඔබ ඔබටමයි ඒක මතක් කරගන්නේ. ඒ ගිවිස්සුේ වාක ඔබ මතක් කරනකොට දෙවන් වහන්සේ අනි මාර්යම ඔබේ හන්ඩ අස්සමින් අනිවාරම වන් වහන්සේ පිළිතුර දෙ නැතිීම මේ හන්න කියන කාන්තාව අපි දනවා. ඇයගේ ජීවිත ඇ ස්තුති ගීතිකකාහවක් ගායනා කරන්න පටන්ග. තෝබ කියවන්න පලමිනි සාමල් දෙවිනි පරිච්චි දෙදන කියන හන්නගේ ස්තුති ගීය කියලා. ඇගේ හදවද තුළ ඇයට නිසක භාවයක් තිබුණා දෙවන් වහන්සේ ඇගේ යක් ඥාවට පිතුරු දුන්නයි කියලා ඇ කිවේ මොකක්ද ස්වාමිණි ඔබහන්සේමට පුත්‍රයෙක් මට දරුවෙක් දුන්නනා. මේ දරුවවා මම ඔබහන්සට කැප කරනවා. මේ දරුව ඔබොහන්සට කැප කරන මගේමුලු ජීවිත කාලයම ස්වාමිනිි ඒ දරවාට මම ඒ මගේ ජීවිතය මම කැපරනවා වගේ මම දරුවව කැප කරනවා. තමාව කැප කරනදේ එක දෙයක්. නමුත් නික හිතල බලන්න ඇය කාලයක් තිස්සේබදඳවවෙදල ඇ දරුවක් කිපදනනාදැන්. ඉපදුුණනාට පස්සේ ය කිව මොකක්ද මම දැන් මේ දරුව කැප කරන දැ මේ සියල දෙයක්ම ඇගේ හිතේ තැබුවේ දරුවන් ඇයට නැති අවස්ථාවේදී. දරුව දරුව ඉපදුනාට පස්සෙනවේ ඇගේ හදවත තුළ ඇය කැපවී මක් කර. මොකද ඇය දැනගත්තා මේ දරවා දෙවන් වහන්සේ තමයි අනිවාරයම දෙන්නේ කෙරෙතින්ගගේ. ඇයගේ හදවත තුළ ඒ කැපවී මක්කරමින් ඇය ඇත්තටම බයිබිලෙකවා ඔබ සාමල් පලවෙනි සාමල් වෙනි පරිච්චිද ඔබ කියව් වනන් පදක පැක්කියවෝ මයිතනේ හොඳදයි කියවන්න. දෙවැනි පාරිච්චේදේ දැ ඇයට පළමු එම තිබුණේ මොකක්ද එල්කානා කියන්නවූ ඇගේ ස්වාම්පුෘෂට මංකිව තවත් භාරයාවක් හිටියයි කියලා. ඒ භහාරයාව මෙයාට විහිලු කලා. මෑ ඇත්තටම විහිලු තහලු කරමෙන් නුඹ වඳගෑනි උබට කවදාවත් දරුවන් ලැබෙන නැයි කියලා මානසිකව ඇය වැටිර හිටියේ. ආත්මික විතරක් නෙමේ ඇය මානසිකව වැටලා හිටියේ. ඇයිකව ස්වාමිනිි මටම ශෝකය දරාගන්න බෑ ස්වාමිනිි. ස්වාමිනිි මට මේ ශෝකය මම සම්පූර්ණයම ඔබහන්සසිගේ අතට භාර කරන ස්වාමිනිි මේක මගේ හැකියාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමේ දරුවත් බිහි කරන්න ඇතරම අපිට දෙවන් මාහසික උපකාරය වශ්‍යයයි ඉතින් ඇ ඇන ගත්තක දෙවන් වහන්සේම තමයි ඇගේ ඇත්ට ඒ දරුවෙක් දෙන්න ඕනේ කෙළයි දැනගත්තා ඇගේ ්‍යාඥාවට දෙවන් වහන්සේ මතමයි පිළිතුර දෙන්න ඕනේ කෙලි අපිදාාකිනවා. ඇය ්‍යාඥා කනො දෙවැනි පරිච්ෂයදේ බලන හන්නා ්‍යාඥාකරමින් කියන්නේ. මාගේ සිත ස්වාමින් වහන්සේ කෙරේ ප්‍රීතිමත් වේ. නිකන් හිතල බලන්න ඇහිටියෙක් දුකෙන් ශෝකෙන් පීඩනෙන් ඇගේ ස්වාපෘෂයගේ අනිත් භාරයාවගෙන් හිඩා විනිමින් සිටිය නමුත් ඇෑයි යාාඥා කලේ කොමද පීතියෙන්. බොහෝ අවස්ථාවද අපි යාාඥා කරන්නේ සමානට පර්දල ප්‍රශ්න අප අඩනවා අපි වැලපෙනවාි අප දුක්ක කියනව ප්‍රශ්නයක් නැහැ. නමුත් නිතර නිත්‍රමයේදේ ක්‍රරීමෙන් අපිට ඇත්‍රම දෙවන් වහන්සේගේ වචනට අපි විරද්ධවයි, අපි ක්‍රය කරන මුුදුන් වහන්සගේ වචනේ ීතාවල සී යතුන් වන්සගේ අභිමකට අපි එන කොමද ප්‍රීතියෙන් ප්‍රශංසාාවය නමස්කාරෙන් ස්තුතිදීමෙන්. නවරව පිදීමෙන් උන්වහන්සේ ජිවාන දෙවයන් වහන්සේ. උන්වහන්සේ ඉන්න රාජයේ ස්වර්ග රාජය කිසි අසතටුබාවයක් නැහැ එතන හැඩීමනහැ වැලපීම නහ ප්‍රීතිීන් උන්හසේ සිට නති න්වහන්සට ඕනේ ඒ ස්වර්ග රාජය තිබෙනාවවඔේ ප්‍රීතිය ඔබගේ හදවත තුළ යඔබෝූන් මහන්සගේ ඉදිරයටට යන්න ම කියනෑ යාන ඉල්ලීම් ගෙනයන්න කියෙන. නමුොත් ඔබ ප්‍රීතියෙන් යන්න බලන හන්නා මොවාද කරේ ඇය සිත ඇගේ මගේ සිත ස්වාමීන් මහන්සේ කෙරේ ප්‍රීතිමත්වයි. ඇය මොකක්දකවේ මගේ ප්‍රශ්නය නිසා. ම දන්නවා මම පීටනයෙන් සිටින්නේ. මගේ ප්‍රශ්්‍රනිසා මම අද ඇත්තටම ආත්මිකවත් මම දුකෙන් ශෝකෙන් සිටිනෙ මගේ මනස මම හදාගත්තා. ස්වාමිනිි මේ ශෝකය මේ දුක අධින් ඉවරයි. ඔබහන්සගේ අභිමුකේයට මම ප්‍රීතියෙන් පැමිණිනවා. මඳ මගේ සිතේතිමෙන ආශාව ඔහන්සේ ඉදිරිට මම ගෙනනකොට මම දන්න ඔබහන්සගේ අභිමමුකේ තිබෙනව ප්‍රතියෙන්න්මගේ සිත ඔබහන්ේ පුූර්ණ කලා. ඉතිේ ඇගේ ජීවිත ඇත්තිීරණයක් කලා. ස්වාමින් වහසේ ඉදිරියට පැමිණෙන්න්න මාගේ අංග ස්වාමින් වහන්සේ කිරේ උසස් වී තිබේ මාගේ මුක්ය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ. මොකදදඇෑ ප්‍රකාශ කර ඇගේ සතුරන්ට විරුද්ධව ඇයට ඒසුසාහන්සික නාමේ තිබුුණ නහැ ඒ සුහන්සක නාමේ බය තිබුණන ොකද මේ අවස්ත මේ පරණ ගිවිස්සමේ පදයක්. ඇ හෝවා වහන්සේගේ හෝවා දෙවියන් වහන්සේගේ වචන යගෙන ඇය මොනාදකිව සතුරන්ට විරුද්ධ නැහැ. අදන් පස්සෙ මම හඬා වැලපෙන්න්නේ නැහ. අදින් පස්සේ මම ශෝක වන්නේ නැහැ. අදින් පස්සේ මම දෙවියන් වහන්සේගේ ඉදිරියට කියල්ලා මහන්ඩා වැලපිල ස්වාමිනිි මට දෙන්න මට පුත්‍රයෙක් දෙන්න කියලා මම ඉල්ලන්නේ නැහැ. මම විශ්වාස කරනා අදීන් පස්සෙ දෙවියන් වහන්සේ මගේ යක්ඥාවට පිළිතුරදී හමරයි කියලා ම ස්තුෘතිකාරන්ටය. ඒයි හ කලේ. හන්න සතුරාට කතාර සතුරන්ට විරුද්ධව ඇරී තිබේ. ඇය කතාර. අදීම් පස්සේ නම මට විරුද්ධව සිතු නක් ರර හිතුයි.ති ඔබගේ ීවිත. මෙ වැනි සිතු ල යක්ක්ෂ න කෙ ෑ ක ො රත් කරන්න බෑ බට වදාවත් ද ලැබැ න කියල එ වැනි සිතු විල එන න ඔබගේ ොಖ රෘද් කරන්න. ඔබගේ මුක්ේ විෘත්ධ කල සතුරට කතා කරන්න නෑ යසු සහන්සේගේ නාමින් මම තර්ජනය ක නො ම තරවටු කරනවා සතුරා නොබට බැහැ මට විරුද්ධව ක්‍රා කරන මාතුල සිටින තැන් වහන්සේ ලෝකේ සිින්දින තැනතරවඩ බලවන්තයි. අපි ප්‍රකාශකරව වචලේ බැටලු පැටවනන්ගේ ලේවලින් මම ජයගෙන හාමාරයි. මගේ සාංක්ෂී වචනි ම ප්‍රකාශ කරනව දෙවියන් වහන්සේ මගේ යක්ඥාවට පිළිතුරු දුන්නයි කියලා. ඉතින්ගේ ඇදෙල්ලේ වච්චන ඔබගේ මුකේයට දමාගන්න. ඔබේ ඇදෙල්ලේ වචන කතා කරන්න. මාගේ මොකය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ මට විරුද්ධව කිසිාවයක් සපලවානෙ නෑ. මට විරුද්ධව මනුෂ්‍යන් කතා කරවාන ඒ වචන මම බල රහිත කරනවා ුස්හසගේ නාමෙන් අද දින ඔබට ුතුස්සහන්සගේ නමේ බලයාධි පත්තිය ඇති වෙනවා මක් නිසාද මම ඔබගේ ගැලවීම ගැන ප්‍රීතිවෙීමේ නැවතමාරයක් මොකක්දෑය කියන්නේෙ ස්වාමිණය ඔබහන්සේමටදුන්න ගලවීම නිසා දැ මේ අයගේ ගැලවීම අපි බැලුවනක් මෙ අයට පතිබන මකක්ද ගන්නුන්ගේෙන් බැටලුවන්ගෙන් ඒ පූජාවෙන් එයාගේ පාපේ වසා දැම්ම පමණයි. මකා දැම්මෙන හැම වසරක් පාස ඔවුන්ට ඒ ශුද්ධ මාලිගාාවට යන්න අවශ්‍ය තිබුණවා එතද ගිල්ල අයට එයාගේ පාපේ වෙනුවෙන් පූජාවක් කරන්න සිද්ධ වුන ඇති ඒ පාපේ වසා දැම්ම මකා දැමුවෙන. තිය ඒකව ඒත් ස්ෝමිනිින් මට මේ දුන්න ගැලවීම නිසා. මේ නිදහස නිසා මම ඔබහන්සේ තුළ ප්‍රීති වෙන. ඇති ප්‍රීතිවෙන්න දෙවියන් වහන්සේ අලුත් ගිවිසුව තුලෙඉන්න අපිට වඋන්හන්සේ උත්තෝම් ගැලවීමක්තිල තිබෙන. ල ලුය පුදුමාකාර ගැලවුම් කරුත්මය ක අපිට ඉන්නේ. තින්උහන්සේ තුළ ්‍රීති වෙන්න. ස්වාමිනිි මම බැටලුවන්ගෙන් එලුවන්ගෙන් ගොන්නුන්ගෙන් වස්සංගෙන් මගේ පාපය වසා දැම්මනෑ. ඒ සු සහන්සගේ ලේවලින් මගේ පාපය සම්පූර්ණයම මකාදෑ මනිසාස්තුෘතිී. ස්වාමිනිි මම ඉන්න ඔපහන්සගේ අභිමගගේ කිසි කැලලක්වත් කිසි පලුත්්දක්වත් කිසි පාපයක්වත් නොකලාවූ ධර්මිෂ්ට. ව දරුවෙක් ලෙසයි ස්වාමිනි. එන්සයි ගිවිසුේ වාක්‍ය ප්‍රකාශ කරමින් ඔබ යන්ඩ නිර්බීතව ස්වාමින් වහන්සේගේ ආභිමෙර ගිල යාඥා කරන වෙලාල්ගෙන ස්වාමි ම ඔබහන්සේ දරුවෙක් ම ඔබහන්සගේ දියනයක් ම බහන්සගේ පුතරෙක් ඔබහන්සේ වෙතට පමිණිවා මේ ගිවිසුේ වචන යගන ස්වාමිනි ස්තුතියිමගේ යාඥාවට බිලිතුරදුන්න නිසා. ඉතිං ඇය ප්‍රීතිමත් වුණ. පලවැනි පදත් අපිදාකින ඇය ප්‍රීතිමත් වනා. ඉඩස නැවතමාරයක් කිදාකින දෙවැනි පදේත්. ප්‍රීතිවන්න පටන්ගත් ප්‍රීතිය ඇතරම පුදුමාකාර බලවේගයක් අපිට සාමාන්‍යෙන් ඒ ප්‍රීතිය අත්දකින්න බැහැ සාමාන්‍ය ලෝකේ තිබෙන්නේ සතුට යම් දෙයක් ලැබුණොත් අපි සතුටට පත්වෙනවා පාසු නිතරම කියනව අපිට යම් යම් දේවල් ැුණොත් අපි සතුට වෙනවා ලැබුණ ඇත්තං අපි දුකට පත්වෙන අපි ශෝක වෙනවා අපි බැනවදිනවා දෙවියන් වහන්සේ බයිබලගෙනවා දෙව ප්‍රීතිය අපගේ ශක්තියයි මේක ආත්මික පල පස් රිච්ච විසි දෙක විස්තු ෝත් තන ික පල ගැන කතා කනු. අපි ස්මින් හන්සතුළ පතින නිසා ಪ්‍රීතිය කෙනනදේ අපතුළින් බේම නිපද වෙනවා. ඉබේම නිපද වෙන ඒක ස්වාමින් වහන්සේගේ ඒ අපිට ලැබුණුන් වහන්සේගේ පල තිං අපේ ජීවිතයෙන් ප්‍රීතිය දෙවියන් හස දිල්ල තිබුණන අපිට ඒ ප්‍රීතිය පුළුවන් නිපදවන්නේ තික ඒගේ ජීවිතය ඇතිරණය කර මට දෙවියන් වහන්සේ දුන්නා වූ ගැලවීම ගැන මම ප්‍රීතිවෙන හොද ඇයට තිබුණේ මොකක්ද දරුවෙක් ඕමනවෙලාතිබන අවශ්‍යාව තිබෙන දරුවක් නමු ඇැකිවේ ොක්ත මට දුුණ ගැලවීම ගැන සලාමෑ ස්තුති කරායට තිබුණ දේ ගැන හිතාම ද අපි ගොඩක් ලා ට අපිට ැති ේව ලයිස්තු යාාග අප යනවාම සහලට කියනෝ ශොපින් ලයිස්තුවක් වගේ සහරයි දිග ලයිස්තු ලියාග යනවා මට අහු මිරිස්ඕෝනේ තක්කාලියෝන දෙහිියෝනේ එකකෙව පරිපන හල්ලෝනන්න වගේ අපප ලයිස්තුලේනවා වනේ අන්නේ වගේ ස්වාමිනට මට ස්වාන්පුෘෂයක් ෝනේ මට දරුවන් ඕනේ මට මේ කෝනේ මන්දන්න ඔබගේ ලයිස්තු න තියනෙකිලිටේ ලයිස්තු ලයාාග යන වැරදි නැහැ. හොඳයි නමුත් හැමදාම ඒලා ස්තු කියේවන්න ඕන්නෑ. ඒල ස්තුති යාගන ස්තුතිකරන්න ස්වාමිනි ස්තුතිවේවා මේක මට ලැබුඩනිසා ස්තුතියි මේක මට ලැබුණනිසා ස්තුති ස්තුති ස්තුතියි ස්වාමිණි ඉතිං ප්‍රීතිය න අපිියවන් වහන්ස ගේ අපිමුකේ අම. ප්‍රීතියෙන් ප්‍රශාංසාාවෙන් ස්වාමින්න් වහන්සේට දුන්න ගැලවීමන්නේ සාි ස්තුති කරමින් අපි යමූන් වහන්සේ ගාබියෙන් ස්වාමින්න් වහන්සේට පසෙ දෙමනි පදේ ඇමුණනාතිි කැන්නේෙ ස්වාමින්න් වහන්සේෙන් ශුද්ධ වූ. එකද නැත කෙනෙක් නැත ස්වාමීන් වහන්සේ මොකද ඇකරේ ස්වාමන් වහන්සේ වර්ණනා කලා. ඇගේ ජීවිතය ඇ ස්වාමීන් වහන්සේ වණනා කරා ඇකවේ මොකක්ද ස්වාමිණි ඔපබහන්සේෙන් වෙන කෙනෙක් නැෑ ස්වාමිණි. මගේ ජීවිතයට මටආලෝකයද මට ශක්තියද මගේ ජීවිත තෘප්තිමත් භාාවය දුනෝ වහන්සේමයි. ඇය ස්වාමීන් වහන්සේව වර්ණනා කලා. ඇය මොකය ඇරලා ස්වාමින් වහන්සේට කැදදිරුවේ නැහැ ඇකි වෙන මට ඔබහන්සේ කිසි දෙයක් දුන්නෙ නෑ ස්වාමිනිි බලන්න ස්වාමිණ, ඔබහන්සේ නිර්භාර්යාවට දරුවන් දුන්න ස්වාමිණ, මට දරුවන් දුන්නන්නේ නෑස්වාමි ඇයිකිවෙනනෑ. ඇය ඇගේ මුखේ විවෘත්්ධ කරමින් ස්වාමීින් වහන්සේව වර්ණනා කරා. උන් වහන්සේ ගැන ගුණගායනා කරා. අපේ දෙවියන් වහන්සේට සමාන වූ පර්වතයක් නැත. ස්වාමිණී ඔබහන්සට සමාන කරන්න වෙන කෙනෙක් නැතස්වාමිනි වෙන පර්වතයක් නැත ස්වාමිනිි ඉතිින් කතාකරේ ස්වාමීින් වහන්සගේ ස්තිර භාවය ගැන, පර්වතයක් යැනෙ ස්තිර භාවේ. ස්වාමිණී ඔබහන්සේ වෙනස්ශවනි නැහැ. ඒවාගේම ඇය ස්ථීර භාවය පර්වතයක් කියන්න ස්තීර භාවය ඒවිදුරක්්‍රමේ ඔබවහන්සේ මෑට අශිර්වාද කරන මටත් ඔවහන්සේ අශිර්වාද කරන ඒද තමයි ඇයි ප්‍රකාශ කර ඔබවහන්සේ ස්තීර පර්වතයක්. ඔබ වහන්සේ වෙනස්වෙන්නේෙ නෑ ස්තීරයි. අරයටට කරනදේ ඔබහන්සේ පුළුව මටත් කරන්න ස්වාවෙනි. ස්තුතියි ස්වාමිණි මං වෙනුවෙන් ඔබ වහන්සේ ස්වාමිනි ඔබ යහපත කරන්න වූ දෙවියන් වහන්සේසා. තුන ඔපුමන, උඩගුල් ෙස තවත් කතා නොකරල්ලා. ආං කාරය නුමලාගේ මුකවලින් නොනික්මෙක්වා මක්්‍රිසාද ස්වාමන් වහන්සේ සියල්ල දන්න දෙවි කෙනෙක් කියිය. උන් වහන්සේ ක්‍රියාවල් කිරා බලන සේක බලමන්තයන්ගේ දුනු බිඳී තිබේ. පැකලුණු අයද බලය නැමති ඉංගපටිය බැඳගෙන සිටිදි. තෘප්තිමත්ව සිටියෝ. ආහාර ලබන පිනිිස කුලි වැඩකරති බඩගිනිව සිටි අය එයින් මිදුනෝය එසේද වන්දස්ත්‍රී සත් දෙනකු වැදවාය බොහෝ දරුවන් ඇත්ති පිරීහෙෙන්නීය. දැ නෑගේ වචනවලින් ඇය මොකල්ද කරේ දෙවියන් මාහන්සේගේ පොරොන්දු කතා කරා. දෙවියන් මාන්සිටකවව ස්වාමිණි වන්දස්ත්‍රී සද දෙෙනෙක් වැදවාය ඇයට දරුවන් හිටිය නෑ මේ අවස්ථාවේද. නමුත් ඇය නාගතවාකෙ ප්‍රකාශ කරා. මම වදව සිටින මම දරුවන් හත්්‍යනෙක් වදන්ටයනවා ස්වාමිනි ස්තුතියි ස්වාමිණි ඔබහන්සේ පොරොන්දු මට දෙන දෙවියන් වහන්සේ පමණක්නවේ පොරොන්දු ඉෂ්ඨ කරන තැනන් වහන්සේ. පොරොන්දුව දින්ටත් පැර ඇය ප්‍රකාශ කරා දෙවියන් වහන්සේ මට මේ දේශෂ්ඨ කරයි කියෙලා බොහෝ දරුවන් ඇත්තිී පිරීහිෙන්නීය. ස්වාමින් වහන්සේ නසන සේක ජීවත් කරන සේක දැ සමහර වචනතියෙනවා. අපිට අලුදගිවිස්සමයි අ හැටියට අපිට සමාර පදයක්ඥා කරන්න බැහැ. මකද අපිට දෙවියන් වහන්සේගේ වචනාපි අලුදගිවසම තුළින් බලන්න ඕනේ පරණ ගිවිස්සව ඡයාවක් අලුදගිවිසුම සැබැබූ දෙයක්. ඉතින් අපි නිතරම බලොට පරණගිවිසුේ අපි දකිනෝ දෙවියන් වහන්සේ මේක කලාක කරා මේක කලා කියලා අපි සමන්න දකිනෝ වැරදිදේ ක්‍රියාවන් දෙවන් වහන්සේ කවදාවත් වැරදිදේ අපේ ජීවිතයට කරන්න හැ. උන්වහන්සේ ඉඩහරි, මකද යම් දෙයක් දෙවන්හන්සසි කිය වොන කරන්න පයි කියලා අපිට අපි අකි කරුකමෙන් ඒදේ කරනවා නම් අපි ඇත්තටම සතුරට දොරක් විෘත කරනු අපේ ජීවිතයට ප්‍රහරය ලක් කරන්න. ඉතිං දෙවන් වහන්ස ඇයට පිළිතුරු දුන්නා. ඉතිං ඇගේ ජීවිතය අපි දකිනවා පුතුම විදියට ආශිර්වාදය ලබල ඒ දරු අව කැපකරා. ඇ දරුව ඉපද නොහම ඇය නම තිබ්බ සාමුයල් කියලා. ඒ සාමුල් අපි දාකිනවා. අනනාගත වත්තුරූ කෙනෙක් ලෙස ඊ ස්ශ්‍රයිල් දශයට පුදුමාකාර වෙනසක් ගෙනවා. ඒ සාමල් කියන දරුව දෙවියන් වහන්සේගේම ආලේ පලත් දරුවෙක්. ඇය මේ දරුව කැපකරාට පස්සේ අපි දකිනවා. ඇගිල්ල ඒ මාලිගාවේ හිට පූචක ඒලී කියන පූජකෑට බාරදුන්න. ටික කාලයක් ඇත් ඒ දරුව ඉපුදුනාට පස්සේ නිවසේ තබාගත්ත දරුවව කුඩා කාලේ. ඇ ඒ රසවාත්භාවය වදාය දරුවගේ. ඉතින් දරුවක් ඉපදුනාට පසකව ස්වාමිණ ස්තුති. ඇගේ හිීතේ ආශාවක්තිය නැති දරුව තබාගන්න. මම මේ දරුව වම තියාගන්න කැමති ස්වාමි දරුව මගේ ජීවියට ලැබුණාව බහන්සේමට තෑැගගක් ලෙස මට කැමති මේ දරුවල් තියාගන්නක නමුත් පොරුන්දුනා ස්වාමින් වහන්සසිට මේ දරුවව දේව මාලිගාවට නැත්තන්න් වහන්සේගේ සේවයට. ති ඒක අම්ම කෙනෙක් හැටියට මහිතනයිකටක් අමාරුවයි කරන්න නමුත් ඇය පොරුන්දුව දෙවියන් වහන්සේට හැබුව නිසා නැත්තන් වහන්සේට ඇකවා පොරොන්දුව කැටිට මම මේක මගේ දරුව බාර කරනවායි කියලා ඒ සේම ඇය කැප කලායි තින් ඒ දරුව කුඩා වයස පහුකරට මන්තනෑ දෙක්ක තුන වගේ වයස වන්නකොට මෙතන වශ වයිසක් පෙන්නුම් කරන්න නමුත් කුඩා වයසෙම ඇ ගිහිල්. කියන පූජකතුමාට මේ දරුවව බාරදුන්නම්. ඊට පස්සේ අපි දකින ඇයට දෙවියන් වහන්සේ බොහෝ දරුවන් ආශිර්වාද කරයිතිං දෙවන් වහන්සේගේ වචචනය යහපත් උන්වහන්සේ කවදාවත් අපි පොරොන්දු ඉෂ්ට කරන්න නැතුව උන් වහන්සේ නිිතර පොරොන්දු ෂ්ඨ කරන තරන් වහන්සේ අලුත් ගව සුම තුළ අපමු අපි කතා කරමින් සිටින දෙවියන් වහන්සේ සමඟ ගමන් කිරීම ගැන කොහොමද දෙවියන් වහන්සේ සමඟ අපිට ඉදිනදා ජීවිතය ගමන් කරමින් අපේ ජීවිතේ ආලෝකමත් වෙන්නේ ලක් පරිච්චේදය අපි මං පදයක් කියවන්න කැමති දෙවැනි පරිච්චේද මෙතනත් කතා කරනවා දෙදනෙ ගැන දෙවැනි පරිච්චයේදේ සීමියන් කියන දෙවියන් වහන්සේ පෙන්නුම් කරනමතින දෙවදාසයක් ගැන ඒවාගේම ආනා කියල කාන්තාවක් ගැ වයස්කත වූ කාන්තාවක් ගැන දෙදෙන ඊ ස්්‍රයිල් දේශයේ හිටපු දෙදනෙක් මේ දෙදෙන මෙසිියස් වහන්සේ නැතැන් ඒසුස් වහන්සේ පොළවට බිහිවෙන තුරු දෙවියන් වහන්සේ ඒ පොරොන්දු පුත්‍රයා මෙසිියස් වහන්සේේ පොළොට එවනවයි කියලා මේ දෙදනාට. වන් වන්සේ කතා කර මේ දෙදනාට පොරොන්දුවක් දුන්නා ඔබ දෙදනාම මැරෙන්ට්‍රයාන්නේෙ නැ හැ උන්වහන්සේගේ පොරොන්දු පුත්‍රයාන නැත්තන් වහන්සගේ ගැලවුම්කරු මේ පොළවට ඉපදනය ඔබදාකින්න තුරු. ඉති මේ දෙෙනඒ පොරොන්දුව තදිි අල්ල ගත්තා. දැක්කන හැ නමුත් දෙවියන් වහන්සේ කතා කරපුදේ මේ දෙදෙන විශ්වාස කරා රහන්නාවා වගේම තමයි නමුත් මේක වෙන සංකාරයෙන් සීමියොන් කියන මේ පුද්ගලයා ඔව වයස්ගතව සිටිය හගේ ජීවිතය ඔහු නිතරම දේව මාලිගාාවවෙ සිටි අපි කෙවොමෝූ විසි පහේසිට බලව යරුසල මේ සීමමියොන්නම් මනුෂ්‍යයෙක් සිටියේය. මේ මනුෂ්‍ය ඊශ්්‍රාගේ සැනසීම බලා සිටිය වූ ධර්මිෂ්ට වූ භක්තිවන්ත වූ කෙනෙක්ය. භක්තිවන්තව හිටිය ජීවත්තුනාහු. ඕගේ ජීවිත ඔහ ධර්මිෂ්ට දෙවන්වාන්සි දැක්කේ කොමද ඔහු දේ ධර්මිෂ්ට කෙනෙක් හැටියට. වහන්සේ තුළින් ධර්මිෂ්ට නොවේ නමුත් ඔහු දෙවියන් වහන්සේගේ ධර්මෂ්ට කමන්න ූජීවත් වනා ශුද්ා තැනන් වමාන්සේ ඔහු කරේ වූසේක. ස්වාමන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දකිින්ට පළමුෙන් ඔහු මරණය නොදක්නය කියා ශුද්ධාත්මැනන් වහන්සේ විසින් ඔහුට එළිදරව් කරතිබනේය බලන්ඩ එළිදරව්ක් ලැබුණහුට. ඔබ මැරෙන්ටයනේ නැහැ ස්වාමින් වහන්සේගේ මෙසියස් වහන්සේ නැතැන් ගැලොුම්කරු දකිනතුර. ු ස්වාන්සේ ඉපදනතුරු බමැරෙන්ටයන් හැ ඔබ ඒ දරුව දැකල තමයි ඔබගේ ජීවිතය අවසන්වෙන්නේ කියලා ඉතින් ඒ පොරොන්දුව වයස්කත වුණට පස්සේ ඒ එිදරව්ව හුත් තදිින් අල්ල ගත්ත. සීමා කලේන ස්වාම හෙට දුනන්නේ නැතැ හිටාවෙනත්තන් ම ඕකකා තැරල දානවා කියලා නැහැ. දෙවියන් වහන්සේ ඔබට පොරොන්දුවක් දෙනවනම්ඒ තදිින් අල්ලගන්න. කොච්චර කාලයක් මම අල්ලගන්න ඕනද ලැබෙන තුරු. පිළිතුරු දකින තුරු තදිින් අල්ල ගන්න දේ වච්චනය ඒ. දවියන් වහන්සේ බට කියැනිති. ඔහු ඒ මෙසිියස්වහන්සේ දකිනොතුරු. ඔහු තිීරණය කර මම ඒ එළිදරව වච්චනේ තදිින් අල්ල ගනවා. යට පස විසි හතේ අපි දකින ඔහ ත්මනන් වහන්සේ කරන කොටගෙන දේව මාලිගාවට ආවේය. දැ කොහොම දොහු දන්නේ මෙදා දවසේදී මර සಹ යස ස හන්සේ කුඩා බිලින්ඳ වාරගෙන දේව මාලිගාවට එන මයි කිය ො දොහ දැන හිටිය. ලාවීම ේව ිගාව හිටියන. නමු මෙද අදවසේදී එතන පෙන්නුම්රන පැදිලිම් ආත්මයණන් වහන්සේ කරනකොටගෙන ඒකයි මම කියන්නේ දේව දෙවියන් වහන්සේගේ මඟ පෙන් මිම අනු අපි ගමන් කරමු. දෙවියන් වමාහන්සිගේ ආත්මය අම් දෙයක් පොළමෝනවාද අපි ඒද කරමෝ. මොහෝ ඒ දේව මාලිගඩ පරණ ගිවිස්සු මේ හිටපු මේ ශන්තවරේ කැටියට ශුද්ධවන්තෙක් හැටියට බලන්න ඔහුගේ ඔගේ හදවතෝ ඔහුගේ ඔහු දෙවියන් වහන්සේගේ හඬ අස්සමින් ආත්මෙන් ගමන් කර. එක එතන කියන්නේ ශුද්ධාත්මණ වවහන්සේ විසින් ඔහුට එලිදරව කරතිබුණ ඔහු ආත්මයනන් කරනකොටගෙන දේව මාලිගාවටාවේ තිස්වාමන් වහන්සේ ඔපටත් මටත් කියන්නේ ආත්මෙන් අපි ගමන් කරමු. ආත්මෙන් ගමන් කරන්නෙ ආත්ම වවාන්සේ කියන ස්ථානයක් අපි සිටිමු. ආත්මන වන්සිකොත් මෙතන ඉන්න අපි ඇතනෙමු. නෑ අද මෙහට යන්නේ පයිකිල අපිේදේ කරම. මේ අවස්ථාවේදී ආත්මැනන් වහන්සේ වුව පෙළඹෙව්වා මේ ස්ථානයට එන්නේ කෙ. තින් ඔහු ඒස්ථානයට ආවා! ආත්මැනන් වහන්සගේ පෙළඹවීම නිසා. ලගරු Yesසුස් වහන්සේට ව්‍යවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මෞපියන් විසින් උන් වහන්සේ ගෙන විට ඔහු උන් වහන්සේ ධෑතින් වඩාගෙන. වියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියවුණේ ස්වාමින් වහන්ස දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාධානයෙන් යන්ට හරින සේක නික හිතල බලන්න මේ දේව මාලිගාවට හැම දාම දරුවන් ගේන්ට ඇති කැපකරන්නට ඒක තමයි සිරිතක්ව තිබුණේ හැමදාම දරුවන් දෙමෝපියොන් ගේනවා දෙවියන් වහන්සේට කැප කරන්න නමුත් මෙදා දවස්සේදී හරිම දරුවවා තෝරගණ්ඩ දෙවියන් වහන්සේ ආත්මික්කව ඇත්තටම ඔහු ඒ හඩ ඇස්වයි කියලා අපිට කියන්න පුල. මකොද නිකහිතලවන්න අම්මයි තාත්තයි මරියයි යෝසප් කිවෙන හැ මේ තමයි ඒෙසුස් වහන්සේ මේ තමයි මෙසිිය වහන්සේ කිය මොනොවත් කතා කරන්න නැතු ඇති. හමුත් ඒ දෙෙන ඒ මාලිගාවට එනවිට දෙවියන් වහන්සේ සමියොන් කියන මනුෂ්‍යට කතා කර මේ තමයි දරවා. මේ තමයි ගැලූම් කාර. මෙසිියස් වහන්සේ කෙලෙති ව මඟපෙන්වීම ඉතාම වැදගත්. හරිදේ තෝරගන්න දෙවියන් වහන්සේට උන්වහන්සේගේ හඬ අසමෙන් මඟපෙන්වීම අපි ලබාගන්න එක ඉතාම වැදගත්. ඉති ඕූ ගිහිල්ල දෑතින් වඩාගෙන දෙවන් වහන්සේට ප්‍රශංසා කරලා ඒ වච්චනය විෂ්ට කරයි කියලා සමාධානයෙන්. හන්ස මට න්ට හරනවා මක් සාද අන්‍ය ජාතීන්ට එලිදරව කිරීමට ආලෝකයක්ද ඔබගේ ඊශ්‍රා සනගගේ තේජස වූ තේජසද වද සියලු මනුෂ්‍ය නිදිරී ඔබ විසින් පිළියල කලා වූ ගැලවීම මාගේ ඇස්වලින් දුටිමයි කිීවේය. ති බල නෝගේ ජීවිතය දැක්කා දෙවියන් වහන්සේගේ පොරොන්දුව සැබෑ වුණා ල්ළඟ සතියක්ි වලමු කහොමද හන්නා කියන කාන්තාව දෙවියන් වහන්සේගේ හඬාසමින් කොහොමද ඇය. Craig GeGvite Aier e porundu isštakalekkie lapi, ilang satie balo.